ජනාධිපතිතුමාකුව මේ දූෂිත ආණ්ඩුව යටතේ මහ බැංකුවේ සිදුවෙච්ච සිදුවීම පවා මේ ආණ්ඩුව තියෙනකන් හොයාගන්න බැහැ කියලා එතුමා ප්‍රකාශ කළා. අපි දන්නවා දැන් ලබන සුමානේ 5 වෙනිදා වෙනකොට අයවැය අපිට ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. දැන් මේ අයවැයේදී ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයක් එනවා. දැන් මේ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අපි ගත්තම ඊළඟට එතුමාට අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂයකුත් එනවා එතුමාට. ඒ හින්දා මම යෝජනා කරලා තියෙනවා පසුබෙල මන්ත්‍රීවරු හැටියට මේ මොහොතේ අපි කිසි විටකත් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය සම්මත කරන්න අපි ඡන්දය දෙන්නේ නැහැ. අපි ඒක පරාජය පත් කරනවා. පසුබිල මන්ත්‍රීවරුම මේ අදහසේ ඉන්නේ. ටිකට් ඔබතු බලන්න 113ක් තියෙනවා. 113 වැඩි හම්බෙන අය වේවි. ඔව් ඒකාබද්ධ විපක්ෂයේ තව පිරිසක් ඉන්නවා ඒලා ඡන්දෙ දෙන්න. Non-cabinet minister of economic reforms Dr. Harshadi Silva however had contradictory views in this regard. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට යම් කිසි තීරණයක් අරගෙන තියනවද? ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාද කරන්නේ නැහැ අපි. අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ජනාධිපතිතුමායි අපේ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඒකට වැඩ කළ යුතුයි. ඒකට තමයි මේ ජනතාව ඡන්දෙ දුන්නේ. පක්ෂයක් හැටියට අපි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය කිසිසේත්ම පරාද කරන්න උත්සාහ කරන්නේ නැහැ.